1න් සරණයේ පින් පත්තුව ද හැමදෙන. සිත නිවන පෙන්දමක ඇසෙන සඳහන්දිකිරෙන අවබෝධය ස්වායායන ජීේවිකයට සැම්සුමක් එත් කරන්නට යාරමුණින් අධිටනිමු අදත් අපි සන්ධහාවේ නිස්සූදානම් වෙන්නේ බෞද්ධැරූපවාහියෙන් නාලිකාව බාහිර පටිරත කිලිවක් කිලෙසින් සිදුකරෙන ධර්මදේශනාව නකවැරට රස්නායක පුර නිෙළුම් ගර පුරාණ ව්‍යහරස්ථානයසිට ආරම්භ කරන්න. වෙන දාට බෞ්ධයාරෝකෝවාහින මැදිරි පාර්ක්ෂය පටිත කරෙන මේ උතුම් ූධර්ම දේශනාව පවතිෙන් ොවිID-19 ව තාත්යත් සමක ගෞරනේ ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍යාරක්ෂිත බවත් එවගේම මේ උතුම්මෝදේශනා වෙනුවෙන් දායකක්දේගෙන කටයුතු කරන පින්වතුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බවත් අරමුණු කරගෙන අපි ස්වාමින් වහන්සේ වැඩසිදිින මේ පින් බිමේසිට පටිගත කරන්නද යදනවා. එ අනුව, මේ පින්බිම මේ සිට අද දවසෙත් මියවුතුම් මෝදේශනාව පවත්වන අපේ පූජනීය කෝරලයාගම සර්ණතිස්ස පින්වත්වාමින් වහන්සේ අපි සාධනාධපාතමින් නමස්කාරකූරකව පෙළිකනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ සාධූසාූ මෙ ධර්ම දේශනාවේ දායකත්ව ධර්මෙන් කටයෝුතු කරටේ දෙන්නේ වෛද්‍ය දනුක්ක නිලුපුූල් මහතා ඒවගේම වෛද්‍ය සුසුදදු ජයනෙත්ති මහත්මිය වංචනී ජයනනිීත්ති මහත්මිය NB සුනෙත්‍රා මහත්මියය ප්‍රදහන ඒ පින්වතුන්. එහෙම නම් පින්වත් දේශකෑණන් වහන්සේට අපි ෞරපේෙන් යතුව ආරාධනා කරමු මෙදේශනාව මෙතැන්සිට ආරම්ප කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ සාධෝ සාෝ. සමන්තාචචකවාලිසූ අත් පතරාගජ්චන්තු දේවතා සදධම්මන් මුනිරාජස්ස සුනන්තු සගග මොමොකදනන් දම්මස් සවෙනෙ කාලුළු අයයන් බදනන්ත දම්මස් සවෙනෙ කාලුළු අයයන් බදනන්ත දම්මස් සවෙනෙ කාලු අයයං බදන්නන් තා නමෝතස්ස බගවෙතුුවරහතු සබබධනමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතු වී සසාරජ ජවිසාරදස්ස. සභබ සත්තුතුතැමස්ස ධනමිසරස දම්නමරජස්ස ධම්මස්සාමිස තතාාගදස්ස සබഞුණු සම්මා සනම්බුදුබුදස්ස නමෝතස්ස බගවෙතුුවරහතු සභබධනමිසු අපහතኛන cacaraස දස බලධරසචතුවී සසාරජ ජවිසාරදස ස සතුතමසදනමසරසදම්නමරජස දම සාමස තතාගගස සබjuුණු. සම්මා සම්බුදු්බුදස්ස නමුතස්ස භගවතු වරහතු සබ්බධනමිසු අප පටි හතඥාන චචාරස්ස දස බල ධරස්ස චතු වී සසාරජ් ජෙවිසසාර දස්ස සබබ සතුතුතමස දමමිසරස දමම රාජස දමමසාමිස තතාගතස්ස සබඥුණුණු සමමා සමම්බුද්බු දස්ස සද්ධර් මශරාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ. තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ව යන් පිළිබඳව, අසීමිත දයාවෙන්, කරුණාවිෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්. අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරග්ඩත් නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුව ඇතුවයි. ධර්මශ්‍රවනානි සංසයත් උතුම් වූ ධර්මදානානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු මුදුන් පත්කරගැනීම සඳහාම හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනී. මේ දිනවල මේ දේශනා මාලාව යටති අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව අදාපට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පරාභාව සූත්‍ර දේශනාවෙන් කෙරෙන අටවෙනි ධර්ම දේශනාව යෝ මාතරංවා පිතරංවා ගනකම් ගත යඔබ්බනං අහු සන්තෝන භරතිී තම් පරාභවතූමකන් පිරිහීමේ කරුණු දේශනා කොට වදාල අපේ භාගිතන් වහන්සේ මේ ගාතාරත්නයෙන් දේශනා කරනවා යෝ මාතරංවා පිතරංවා යමෙක් තමන් බිහිකළ මෑණියන්ට හෝ තමන් පෝෂණය කරන පියානන්ට හෝ ගන්නකං ගත යොබ්බන. යව්වන වයස ඉක්මවල ඉන්න අවුරුදු හැට හැත්තෑ වාසූ වයස පසුවෙන තම මවුපියන්ට සලකන්නේ නැත්තං. පහු සන්තෝන භරතී තමන් පොහොසතෙක් වෙලා හිටිය තමන් දුප්පතෙක් වෙලා හිටිය. ඒ මවු්පියන්ට සැලකීම කරන්න මඕන මව්පියන් පොහොසත්ව හිටිය දුප්පත්ව හිටිය දරුවෙකුගේ වගකීමක් යුතුකමක් මව්පියන් පෝෂණය කරන එක තම් පරාභවතුව මුකන් යම් දරුවෙක් එහෙම නොකරනවනං ඒක ඒකාන්ත පරිහානයේ දොරටුවක් කියල දේශනා කොට වදාද එහමන පින්නතුනී මේ අම්ම සහ තාත්තා කියන කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න වටිනවා දසවස්තුක සම්මාධිට්ටියය දේශනා කරනකොට මවක් ඇත පියෙක් ඇත කියලා දේශනා කොට වදාලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි එක අනික් පැත්ත තියෙනවා මවෙක් නැත පියෙක් නැත කියලා නමුත් සම්මාධිට්ටියය තමයි මවෙක් ඉන්නවා අම්ම කියල කියන්නේ මේ ලෝක විශේෂ කෙනෙක්. තාත්ත කියල කියන්නේ විශේෂෙනෙක්. අම්මයි තාත්තයි මේ ලෝකයේ කොයි තරං විශේෂද කියන කාරණාව මේ බුදු දහම තුළින් මැනවින් ලෝකයට පැහැදිලි කරලත් තියෙනවා. මේ මව්පියන් පෝෂණය කිරීම් දරුවන්ගේ පරම යුතුකමක් වගකීමක් වෙන බව බුදුරජාණන් වහසේ බොහෝ සූත්‍රවල දේශනා කොට වදාළ මෙතන පරාභව සූත්‍රදේශනත් ඒ බව පැහැදිරි කරලා තියෝ වසල සූත්‍රයත් ඒ බව දේශනා කරලා තියෙන සිංාලෝවාද සූත්‍රෙත් ඒ බව පැහැදිරිි කරලා තියෙනෝ මංගල සූත්‍ර දේශනවිත් මෞපියෝ පිළිබඳව විශේෂ කරුණු දේශනා කරලා තියෙනවා ඒ හැරෙන්ඩ සුප්පති කාරක සූත්‍රයේ මේ ආදී වශයෙන් තවත් සූත්‍ර ගණනාවක මවපියන් සම්බන්ධයෙන් පිනතිනි කරුණු දක්වලා තියෙනවා මේ තරන් සූත්‍ර ගණනාවක මව්පියන් පිළිබඳව කරුණු දැක්වලා තියෙනකින්ම අපිට නැවත පැහැදිලි වෙනවා මව්පියෝ මොනතරං විශේෂද කියන කාරණාව එකට උදාහරණයක් දෙකක් සාකච්ඡයක් කළුත්. අපේ පිඩතුන් දන්නවා මේ ලෝකයේ භයානකම අකුසල කරම හයක් තියෙනවා. ඉතාම බරපතලයි. ආනන්තරයේ පාපකර්ම කියලා පහක් අපි නිතර සඳහන් කරනවා. මේ ආලන්තරයේ කර්මවල ු පිළිවලටම සඳහන් කරනකොට පළවෙනික තමයි සංගබේදය දෙවනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීර ධහතුවේ ලේසෙලවීම ලෝහිත උප්පාදක කරමයි තුන්වෙනි කරමය තමයි මහරහතන් වහන්සේ නම ගාතනය කිරීම හතරවෙනි කාරණාව තමයි තමන්ගේ මව මැරීම අවසාන කාරණාව තම පියා මරණයට පත්කිරීම එතකොට වන්නතුනේ අපි සඳහන් කලා කරුණු හයක් තිේෙනවා කියලා අපි එකක් සඳහන් කරගෙනම ඉදිරියට යමු අනි කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිියය මේ මිත්‍යා දෘෂ්ටි වැළඳ ගැනීමත් අතිශයයිම භයානක කාරණාවක් දරුණු මිත්‍ය දෘෂ්ටිකයා ඒ කාන්තයෙන් අවීචිය උපදිනවා. මව්පියන් ගාතනය කරපු පුද්ගලයත් එහමඇත්තම් ආනන්තරය පාපකරම කරගත්ත පුද්ගලයත් අන්තර් කල්පයක් අවසානි සහර වෙලාවට නිරෙෙන් නිදහස් වෙනවා. මහා කල්පයක් වි විනාසය ආරම්භ වෙලා තියෙන වෙලාවි මේ අපායුඩු තිනස වෙන වලි පින්ති. මහා කල්ප විනාසේදී නිරේවල් පවා විනාස වෙනවා. ඉතින් නිරයවල් වොල දුක්කිදින බහෝ දෙෙන ඊට කලින් මනුලව ඉපදිල ගුණපුරල සුගති ගාමී වෙනවා. එම නත්තන් නිරයෙන් නිදහස් වෙනවා. නමුත් සඳහන් කරනවා මේ මිත්ති අදෘෂ්ටිකයා. විනාස වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන ආවිීචයකට කරුමය විසින් මාරු කරනවා කියලා එ තරම්ම භයානකයි නමුත් මේ කාරණාව පැහැදිලි කළේ මව්පියෝ ගැන සඳහන් කරන්න නිසා මහා සංගරත්ලේ බේද කිරීම ආනන්තරය කර්මයක් කියල සඳහන් කළ ලෝහිතු පාදක කර්මයි මහරහතන් වහන්සල ගතනය කිරීමේ දැන් මහරහතන් වහන්සේට පල්ලෙහින් ඉතාම ගුණවත් ඉතාම සෙල්වත් සත්පුරුෂ උත්තමය ොමේලෝගේ කොච්චර ඉන්නවාද අනාගාමින් වහන්සේ ඉන්නවා මරණයට පත්වෙනවාත් එක්කම කෙලින්ම බඹලොව තමයි යපත්තිය බයි සකදාගාමින් වහන්සේල සෝවාන් වහන්සේලා ඉන්නවා ඒ කාන්තෙන් සුගතියම යුපද නමුත් පින්නතුන කොතනවත් ධර්මය සඳහන් කරලා නැහැ අනාගාමින් වහන්සෙනමක් ගාතනය කළොත් අවිචය උපදිනවා කියලා. මහ විශාල කුසල කරමයක් සිද්ධ වෙනවා. ආනන්තරය කර්මයට සාපේක් ෂාකුසල කරමයක් සිද්ධ වෙනවා. ආනන්තරයේ සදිසයිී කල සඳහන් කරන්නේ නිසා. සකදාගාමීන් වහන්සේ සෝවාන් වහසේ ගාතනය කරන එකත් ආයයන් වහන්සේලා නිසා ඉතාම බරපතලක් උසල කරන. නමුත් සඳහන් කරලා නැහැ ආනන් තරිය වෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සු දස්ගානක් මැරුවත් ලක්ෂගානක් මැරුවත් ඊටත් වඩා පිරිසක් මැරුවත් ආනන්තරිය කරමයක් වෙන කිය කොතනවත් සඳහන් කර. තාම තිසර නැතිවනත් තාම පන්සල් නැතිවනත් සම්මා දිිට්ටියයට ඇවිල්ල නැතත් කමන්ගේ මව හතනය කළුත් ඒ ආනන්තරිය කර්මයක් දැන්තේරෙනවාද වෙනස සාමාන්‍ය මිනිස්සු දාහක් ලක්ෂයක් කෝටියයක්ක් මැරුවත් ආනන්තරිය වෙන්න නැහැ නමුත් මිනිසදිටු වැළඳගෙන සිටියත් තමන්ගේ මව මරණයට පත් කළොත් එකම මව මරණයට පත් කිරීම නිසා අනිවාරයෙන් ආනන් තරිය වෙනවා. ඒන්නේ ඒ කාන්තේම අවිචය උපදින්ද හේතුවක් කවා අතරක් නැතුව මවි්චයට යන නිසා තමයි ආනන්තරීයයි කළ සඳහන් කළ. එතකට මේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානකට කෝටි ගානකට වඩා මවගේ වටිනාකම තහවුරු කරලතියෙන. පියාගේ වටිනාකම ත හවුරු කරල තියනවා සෝවාන් වහන්සේට සකදාගාමින් වහන්සේට අනාගාමීින් වහන්සේට වඩාහි ඉහෙලින් කතා කරලා තියෙනවා තන එනිසා මවෞ්පියෝ ඉතාම විශේෂයි මවක් ඇත පියෙක් ඇත කියලා දසවස්තුක සම්මාධිත්්‍යය පැදිලි කරනකොට විශේෂයෙන් දශනා කරලතින් ඒක මේ ලෝකයේ අතිශයන් විශේෂිත කාරණාවක් නිසා. මේ බුදු දහමට යම් කෙනෙක් ඇතුල්වෙඩ බලාපොරොත්තු වෙන වනං දේශනාව සඳහන් කරනවා ඒ කාන්තයෙන් දහමට ඇතුල්වෙන්ඩ කලින් මේ දසවස්තුක සම්මාධිත්්‍යියපට තියෙන්ඩ වනකේලා. දසවස්තුක සම්මාධිත්‍යය වත් නැත්තං. බුදහමට ඇතුළලෙන්ට තර සුදුසු පුද්ගලෙක් නොවෙන බව සඳහන් කරයි එනම් මවක් ඇත පියෙක් ඇත කියන කාරණාව තනක් සඳහන් කරනවා ඒ කාරණාව අපි විශේෂයෙන් පිළිගන්ඩු මේලෝකෙ සාමාන්‍ය මිනිස්සු දාහකට ලක්සකට දොස්කීවත් පහරදුන්නත් නොයෙක් ආකාරයෙන් කරදර කළත් යම් කරුමයක් ඒතුළින් අපිට රැස්සෙනවද මවට විරුද්ධව කියන එක වචනයක් ඒත් දහස්ගානකට ලක්ෂ ගානකට විරුද්ධෝීපු වචනවලට වඩා අතිශයින්ම බරපතලයි පින්නතුන්නේ ඒට හේතු ගොඩක් තියෙනවා ද මව්ුපියන්ට සලකන එක දරුවන්ගේ යුතුකමක් සිංහලෝවාද සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේෙන් දරුවන්ට වෙන්ඩුවන යුතුකම් පහක් දේශනා කළා වගේ දරුවන්ගේ මව්පියන්ට ෂ්ට වෙන්ඩුව වන යුතුකම් පහකුත් දේශනා කරතිය මේ දෙගොල්ලගෙන්ම අනියෝන්නේ යුතුකම් ඔවුනොවුන්ට සම්පූර්ණ වඩෝන සමහර වෙලාවට වර්තමානි මේ අම්ම තාතා බොහොම නොසැලකා හැරල තියෙන බව අපිට අහන්ඩ දකිින්ට ලැබෙනවා අම්ම තාත්තට විරුද්ධව බොම සැර පරුස විදිහට කතා කරන දරූ ඕන තරන් ඉන්නවා රවල බලනව එකට එක කියනවා දුටු තැන නැගිටින්න්නේ නෑ පාචාර කරන්නේ නෑ සමහරලාට වඳන්නේ නෑ පෙරගමන් එන්න නෑ පසු ගමන් කරන්නේ නෑ මේ යුතුකම් මොකුවත් බෞද්ධ සමාජයකවත් දන්නේනය ඇද. නමුත් ධර්මයේ මේ දේවල් ලොක්කොම සඳහන් කරලා තියෙනවා. මව්පියන්ට උදේහවස වඳින්න්න වටිනවා. ඒ වදිින කොට නිකම්ම නෙමෙයි දෙපත්තුල මත නලල තියල. ධනගහල වඳින්ඩ වටිනවා සමාව ඉල්ල ඉල්ල. යම් වරදක් සිද්ධ වෙලා නං මෞ්පියන්ට තමන්ගෙන් උන වරදට අනිවාරෙන් සමාව ගණ්ඩම වෙනවා. එම නැත්තං එක කරුමයක් හැටියට විපාකදිනවා. මව්පියන් යම් තැනක හිටගෙන ඉන්නවන උස් ආසනවල ඉඳගෙන ඉන්න එක දරුවන්ට සුදුසුනේ. මෞ්පියන් දුරබැහැර ගමන්ගිහිල්ල එනකොට පෙර ගමන් ගිහිල්ල පිළිගන්න වටිනවා. මෞ්පියන්ගේ අති ගෙදරට අරංගෙන බර බඩු බාහිරාදිය තියෙනවන එව තමන් බාරගණ්ඩ වටිනවා උදේට හවසට වැඳලා සිද වනානං යම් වරද සමාවෙන්ඩ කියල සමාව ඉල්ලන්ට වටිනවා හැම මොහොත්තකම හැම දවසකම මව්පයන්ගේ හිත් සතුටු කරන්න වටිනවා මව්පියන්ගේ හිතට දුකක් කරදරයක් වේදනාව කම් කටුල්ලක් උපද්දවනව නං එක වෙනම බුක්තිවිදිය යුතු අකුසල කර්ම රැස්කර ගැනීමක් බවට පත්වෙනවා. මේ කරුණු හැම එකක්ම ධර්මයහි සඳහන් කරලති. ඒනිසා සැකට යුතු නැපෙන් නතු. මවික් පෙක් කියලා විශේෂ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා කියල සඳහන් කරලතියන්නේ ඒ නිසා නමුතු වර්තමාන කරුණු කරණා නොදන්න නිසා හුඟක් අය බොහෝසය අකුසල් රැස් කරගන්නවා. නිමක් නැති යකුසල් ඒඔසෙ රැස් කරනවා තමන්ට යමක් කරගන්ඩ පුළුවන් කාලි තමන්ගේ මව්පියන්ට බාර කරනවනං තමන්ගේ වැඩටිකත්. එක කොයි තරන් භයාන කකුසල කරමයක් වේද. සසර දාස භාාවට බොහෝ වෙලාට හේතුවෙන්ට පුළුව ධර්මය සඳහන් කරනවා මහ රහතන් වහන්සේ නමකගින් වැඩක් ගත්ත නිසා රහත් මෙහිණින් වහන්සේ නමකගින් වැඩක් ගත්ත නිසා ගුජ්ජුත්තරාව දාසයක් විච්ච හැටි කුද්ජුත්තරාව රාජ කුමාරිකාවක් වෙලා සංසාරීපදිලා හිටපු භවයක එක බුද්ධාන්තරේක රහත් මෙහිෙණින් වහන්ස නමක මේ කුජුත්තර තරුණ උපාසිකාවත්යක බොහෝම ලංගින් ආශ්‍රය කළ රාජ මාලිගාවට පිඩ පාති වැඩිය හම් රාජ කුමාරිකාවගේ මාලිගාවට යනක මේ රහත් මෙහිනිින් වහන්සගේ චාරිත්‍රයක් වෙලා තිබුණ ඒ තරන් මේ දෙන්න කුළු පගයි නමුත් රහතන් වහන්සේ හරිසිහියෙන් ඉන්න එක දවසක් ඒ කුටියට යන වෙලාවේ පැ ඇඳුම් අදින වෙලාවතාවම කැඩපත දිහා බලාගෙන හිස සරසමින් ගත සරසමින් ඇඳුම් අදිිමින් අඳන් ගල්ලුවමින් ඉන්න වෙලාවේ තමන්ගේ කැඩපතිම දකිනව දොරටුවෙන් පහත් මෙහිනිින් වහන්ස කුටියේලඟට ආාව ඉති තමන්ගේ කාරයේ නිරත වෙලා ඉන්න ගමන්ම සිහි මදිිනිසා රහතන් වහන්සේට සඳහන් කලා ඇද උ තියෙන මගේ උපරනමල්ලදට කියලා ලොකූ ප්‍රශ්නකට මූුණ පැවරහතන් වහන්සේ දීලත් බෑ නොදත් බෑ මේ නොදුන්නොත් ඇයටකේෙන් තියෙනවා රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ඇතිකරගෙන යම්වශනයක් කීවනං ඇඒ කාරණාවෙන් ඒ කාන්තියන් නිරයේ උපදිලෝ මේ ෑ දුන්න. ඇය සසර හුඟක් ආත්මෝල දාසභහාවේ ලැබනවා නිරේ යනවට වඩා දාසියක් වෙන එක හොඳයි දැම දෙකෙන් එකක් කරන්නම ඕනේ. ඒ නිසා ඒ උපකරන මල්ල දෙනවා. ඉතින් ආන් ඒ අකුසල කරමය නිසා තමයි තමන් සසරින් එතරවෙඩ නැත සතර අපායෙන් මිදන්න අන්තිමාත්ම භාවි්‍ය කැටටහි අන්තිමාත්ම භාවි කල සඳහන් පෙළි කු්ජුත්තරාව ධර්මවබෝධය කරන ආත්ම භාය වෙනකොටත් ඇ දාසියක් ඒ රහතන් වහන්සේෙන් වැඩගත්ත නිසා එහෙම ඒකට සමාන කරනවා අපිට යමත් කරන්න පුළුවන් කාලේ තාමත් අපේ වැඩ මවට පියාට පවරනව නං ඒකත් මේවාගේ බරපත ලකුසල කරමය කියලා පින ධර්මය නොදන්න කෙනෙක් හැමදාම අසරනයි දම්මෝ හවේ රක්කති ධම්මචාලී ධර්මය හැසිරෙනයි ධර්මය විසින්ම හැමදාම ඒ කාන්තේ මාරක්ෂ කරවා සාමාන්‍යෙන් වර්තමානයන අපි කියන්නේ ධර්මේ හැසරෙන්න්නා ධර්මය විසින් රැකේ කියලන එතකොට කර්ම කාරකයි මු එම නෙමේ සදහන් කරන්ඩ. ධර්මය හැසිරන්නා අතිශයේ ඒකාන්තයෙන් ධර්මය විසින් රකී කියලා. අන මාර්තයෙන් නෙමේ කතා කරන්ඩෝනේ. ඒකාන්තෙම ධර්මයේ හැසිරෙන්න්නා ධර්මය විසිං රකිී. එමන මේ කරුණු ධර්මය තුලාපිට දේශනා කරලා තියනවා. මව්පියන් සම්බන්ධයෙන් පිළිපදින්නේ කොහොමද. අම්ම තාත්තා ඇසුරු කරනවා කියලා කියන්නේ හරියට මහ දැවන්ත ගිනි කදන් දෙකක් ඇසිරු කරන වලි. ලඟට ලංවෙන්ඩ බයක්තිය හින්්ඩෝන පින්නතිි. ඇයි මං අතින් සුළු හෝ වරදක් සිද්ධවෙෙන්ඩ පුළුවන්. එ සුළු වරද බිපාක දෙන්න තියෙන ඉඩ කඩයිතාම වෙඩි. ඒනි සයි සඳහන් කළේ සෑම දවසකම පතුල මත නලතියල වැඳලා සිදුවවෙච්ච වැරදිවලට සමාව ඉල්ල ගණ්ඩ කිය. සමාව දුන්නොත් හොඳයි සමාව නොදුන්නොත් එක හරි භයානකයි. කොහොමද මේ කාරණාව තව විස්තර කරලා තියන්නේ. ගීවත් වෙලා ඉන්නවනම් තමන්ගෙන් සිද්ධ වුණන වැරැදිවලට සමාව ඉල්ල ගණ්ඩෝනේ. මැරිලන සොහොන ළඟට ගිහිල්ල වැඳල සමාව ඉල්ලන්ඩ කිය කියන්නේ. වල පුතෙන දන්න නැත්තන්? චෛත්‍යයක් බෝධියයක් ලඟට ගිහිල් මල් පහන් පූජා කරලා මව්පියන්ට පිින් අනුමෝදන් කරලා වෙච්ච වැරදිවලට සමාවෙන්ඩ කියල සමාව ඉල්ලන්න කියර කියල. මේ කරුණෙනුත් පැහැදිලි වෙනවා. කාරණාව කොයි තරන් බරපතලද කියලා. නමුත් වර්තමා නිිහුගක් අයි. මව්පියන්ගේ හිත් සනසනවට වඩා. වෙනත් අයගේ සිත් සනසවන්ඩහුග උත්සාහ ගන්න බව්පියයනවා යාළුවන්ගේ හිත් සනසන යාලුව සනසන්දග හිෙල්ල මව්පියන්ගේ හිත් ්‍රරිදවනවා බිරිඳගේ හිත සනසවන්ඩ හිෙල්ල මව්පියන්ගේ හිත පාරනෝ දරුවන්ගේ හිත් සනසන්ඩ ගිහිල්ල මවපියන්ගේ හිත් පාරනෝ මෙවන් කරුණු සංසාරය අපිට ඒ කාන්තයෙන් විපාක විඳින්ද වෙන හේව තමයි මව්පියන් ගැන නොදන්න මේලෝකි ජීවත්වෙන අසරණයෝ සසරට බොහෝ අකුසල් රැස්කර ගන්නවා ධර්මය නොදන්න දිලිඳබ හොනිසා මේ සඳහා හේතුවෙන කරුණුකාරණා රාශියක් පැහැදිලි කරන අපේ ධර්මය තුළ එක කතාවක් සමාජයට මනා ආදර්ශයක් උදිසා දේශනා කරලා තියෙනවා හමු ගලන් හරහතන් වහන්සේගේ අතීත ජීවිතය සම්බන්ධය මහා කල්පා අසංකීයෙකුත් ලක්‍ෂයක පාරමිතා සම්පූර්ණ කරන මේ මහාපුරුෂයන් වහන්සේ ඒ පාරමිතා සම්පූර්ණ කරන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අග්‍රශ්්‍රාවකයෙක් බෞධ පත්තෙන්ට මේ පාරමිතා සම්පූර්ණ කරන මේ මහාපුරුෂයාණන් වහන්සේ ඇත අතීතය සංසාරි භවයක තමන්ගේ බිරිද සතුටු කරන්න ඕන නිසා තමන්ගේ අම්මටයි තාත්තටයි දරුණු විපතක් ඇති කළා අම්මයි ඉතාත්තයි මහලුයි ඒ දෙන්නගෙම ඇස්පේන්නේෙ නෑ. නමුත් ඔහුගේ බිරින්ද මේ මහලු මව්පියෝ තමන්ගේ ගෙදර ඉවට අකමැති ඒ නිසා ස්වාමයාට නිතර නිතර බොරු කියන්ට පටන්ගත්තා මව්පියන්ගෙන් තියෙන කරදර ගැන කියලා එහෙම බොරු කියන විතරක් නෙමෙයි තවටි එක දවසක් යනකොට මෙ මහළු මව්පියන්ගෙන් තියන කරදර ඉවසන්ඩ බැරි නිසා තමන් ගෙදරින් යනවා කියන කාරණාවත් සඳහන් කරනවා නමුත් පිනතින කාමාධික සත්වයා කාමයේ නිසාම සත්‍ය දකින්නේනන්නේ මය අන්දයි කියමේ ලෝක කියමනක් තියෙනවන්නේ. බිරිඳ තරන් මව්පියෝ වටින් නැතුවයනවා. බිරිඳගේ හිත සනසන්ඩ ඕන නිසා ඇය තමන් දාලා යනක නවත්ත ගැන්ඩ ඕන නිසා මව්පියන් ගෙදරින් ඉවත් කරන්න කටයුතු කරනවා. දෑස පේෙන් නැති. වයසක අම්මටයි තාතටයි කතා කරලා මේ පුතා කියනවා මව්පියවරුණ අහවල් අහාවල් ප්‍රදේශවල ජීවත්වෙන ඔබේ ඥාතිවරු ඔබ දෙපළ දකිින්ට බොහෝම කැමැත්තිෙන් තමයින්නේ. අපි එෙන එහි ගිහිල්ල එන්ඩ යමු කියලා මව්පියන් රථයක නංවගෙන් කැලෑ ප්‍රදේශයකින් මෞපියෝ එක්කරගනයවා. කැලෑව මැදට ගිහිල්ලා. මවපියන්ට කතා කරලා කියනවා මේ කැලෑවි හරියට හොරු ඉන්නවා. රථය මදක් නතර කරලා මම ඉදිරියට ගිහිල්ල බලල එන්නම් හොරු ගැවසුන සලකුණක් තියෙනවාද කියලා. කතය නතර කරල රථයෙන් බැහැල් මද වෙලාවක් නි්ශබ්ද ඉඳල හොරු ආපු නියාවක් පෙන්නෙනවා. ඉන්නතිනි මවපියෝ යම්සේ අන්දද මේ පුද්ගලයා ඊට වඩා අන්දයි. කර්මය කර්ම පලය ඔහුට නොවැටහෙන තරම මන්දයි. හඩ වෙනස් කරලා හොරු आपපු නියාව දක්වලා මවපියන්ත තර්ගනය කරනකොට ම කෑ හලපුතාට අඩ හල කියන ප අපි දැ වයිසයි අපි නොමලත් දැ මැරුණය වගේ මගේ පුතා ජීවිතය බේරගෙන උඹ යමන් කියල කෑ හල කිය मात्र सेने හස පිත්‍රු සෙනෙහස මේ වෙලාවෙවත් මේ පෞකාරපුතාට දැනුන්නේ නෑ. හොරු ආපු විදිහටම හොරු කතා කරන විදිහටම කතා කරකර තමන්ටත් පහර දෙනවා වගේ කෑකෝ ගහගහත් තමන්ම පොල්ලක් කඩාගෙන අම්මට යිතාත්තටයි මැරෙනකම්ම පහර දෙනවා. කැලෑවට ඇදළ දාලා ඔහු පස්සේ අන් කියයන. ඒ කාරණාවෙන් ඔහුගේ බිරිද සතුටු වටම. බිරිද සතුටු වීම ගැන ඔහුත් සතුට වෙනවා. නමුත් පස්සෙ කාලි කොහෙෙන්වත් මුණ ගැහුණ කාම්තාවක් සතුටු කරන්නග හිල්ල. තමන් කරගත්තාකුසල කර්මයේ කොපමණද කියන කාරණාව ඔහුට නොවැටහෙන්දේති. පිනතින මේවාගේ සිදුවීම් අතීති විතරක් නෙමෙයි අද ඕන තරන් සිද්ධ වෙනවා. බිරින්දෑවරු සතුටු කරවීම වෙනුවෙන් තමන්ගේ අම්ම තාතා ගෙදරින් ගෙනහිල්ලා මහ මඟ අසරණ කරනය කොච්චරඉවාද. පූජා භූමිවල කාත්කවුරුවත් නැති අයි වගේ දාල යනායයේ කොච්චරඉන්නවාද. වැඩිහිටි නිවාසෝල කඳළු බිබී ඉන්න දව මව්පියෝ කොච්චර වාද. ඒ මේ වගේම රාගන් අන්විච්ච පුත්තු හදාප නිසා කර්මය කර්ම පලය දන්නති දරු හදාප නිසා දවසක ඔුන්ටත් ඒ ඉරණමම අත්වෙයි කියලවත් හිතන්ඩ තරං ප්‍ර්ඥාවක් නතියයි බොහෝ වෙලාවට මෙවන් වැඩ කරල තියෙනයි හඟක් දැන කියා ගත්තා है උසස් රැකයා කරනය උසස් විදිහට විිභාග සමත් කරගත්තා සමාජී උසස් ප්‍රභූ පැලැන්තිවල ඉන්න අය නමුත් පින්නතුනි ඔවුන්ට වැටහෙන්නේ නෑ දස මාසයක් කොස ඇතුලි තියාගෙන අම්ම මොනතරන් දුකක් ඉවස්වාද තමන් මේලෝකට බිහි කරන තාක්කර මේලෝකට බිහි කරන වෙලාව මොනතරන් දුක්වේදනාවක් වින්දද අපි මෙලොවට බිහි කරන්න බිහි වුුණට පස්සේ මැස්සෙකුට මදුරුවකුටත් වහන්ඩ දෙන්නේ නැතුූ හැම මොහොතක් අපිගාව ඉඳමින් ආරක්ෂා සම්පත්තිය හදමින් ජීවිත කාලී වසර කීපයක්ම නැගිටලා තනියම එහාට මෙහාට ඇවිදලා යමක් කරගණ්ඩ පුළුවන් කාල වෙනකම්ම අපි හොඳයට ආරක්ෂා කරගත්තා අපි හොඳයට බලා ගත්තා රැකවරණය ලබල දුන්න ආහාර පානවලින් සන්තර්පනය කළා ශක්ති ප්‍රමාණයෙන් ඉල්ලන හැම දෙයක්ම අරන්දුන්න අධ්‍යාපනය ලැබල දුන්න විභාග පාස්කිරව්වා සමහරලාට නයි තුරුස් වෙලා ඉ කඩන් විකුණල අතේ කනේ කරේ තිබුණු මාලවලු ටික විකුණල දරුවන්ගේ උසස් අධ්‍යාපනයට විය දන් කළා. මව්පියෝ වේලක් කාල දරුවන්ට තුන්වේලක් ශක්ති ප්‍රමාණයෙන් ආහාර ලබල දුන්න. ඒ තරන් දහදුක් විඳවිද අපිව පෝෂණය කරපු මෞපියෝ දැන් අපෙන් ඇපෝපකාර සත්කාර ඒ අයට අවශ්‍ය වෙන වෙලාවට අපි වෙන වෙනත් අයගේ ඕන එපාකං සම්පූර්ණ කිරීම වෙනුවෙන්. එවන් අසරන මව්පියෝ. තවත් අසරණ තත්ත්වයට පත්කරනව කියල කියන්නේ. එක මේ සසර දීර්ඝ කාලයක්. අපිට විපාක වශයෙන් විඳින්ද සිද්ධ වෙනක් කරුමයක් පින්නතුන. ඔබ හිතල බලන්නකු. ඔබටත් ඉන්නවනං සිංගිති දරු ඒ දරුවලළඟ ඔබ කොයි තරන්. නන්දුවෙන් හොලා බලනවදී පිළිඳව කරුණු කාරණ. අවශ්‍යතා පිළිබඳල් පුංචි කාලි දරුවට පුළුහං වුණේ අඩන්ඩයි හිාවෙන්ඩයි විතරයි. වෙනමකොත් කියා ගණඩ පුළුහංකමක්නේ සමහර වෙලාවට උන නිසාන්ඩනෝ සමහර වෙලාට බඩ ඉදිලාන්නන අඩනව තවවෙලාක ඔළුව කැක්ුම නිසාන්නනවා මේ විධ විධ අවස්ථාවන් වල විවිධ විවිධ රෝගා බාධතියෙනවා සමහරලට කූබියෙක් කනවා තවෙලාවක මදුරුවෙක් විදින්ඩ පුළුවන් නමුත් කියා ගඩබේ අඩන්ඩ විතරයි කුලිව අසනීප වෙලා අඩනකොට දන්න දන්න විදියට හැම ප්‍රතිකර්මය එත්ම කරනවා ඒක කංවත්සුවයක් ලැබෙන් ඇතිකොට ළඟට වෙලා ඉදගෙන අම්මත් අන්නවා. සම්හර දරු අසනීප වෙලා රෑ ඇතිස්සෙම නිදියන්නේ අම්මත් රෑ එලි වෙනකම්ම නිදිමරනෝ තාත්ත් රැෑ එලි වෙනකම්ම නිදිමරනෝ අපි වෙනුවෙන් මෙච්චර කාලයයි බලාගන්න කල සීමාවක්නේ යමක් කමක් තනියම හොඳට කරග්ඩ පුළුවහන් වෙනකම්ම හොඳට බලා හදාගත්තා වැඩක් කළත් ලඟින් තියාගත්තා ළඟ තියාගණ්ඩ නොයෙක් ප්‍රම පාවිච්චි කළා ඒ වුණට අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම තරන් කැප කිරීමක් ඔබ අම්මා වෙනුවෙන් කරනවාද කිය හිතල බලන්ට දරුවෝ කීප දෙනෙක් ඉන්නකොට මව්පියෝ දරුවන්ගේ ඒ ඒ නිවෙස්වල්ට කාලින් කාලෙට ගැෙනහිල් නැරලනවා මව්පියෝ වයසට යනකොට අපි කුඩා කාලෙ වගේ නැගිත ගණඩ බෑ ඇවිද ගණඩ බෑ මළමූත්‍ර පහකර ගණ්ඩ නිසි තැනට යන්නඩ පුළුවන්කමක් නේ අපිත් කුඩා කාලි හිමයි නමුත් අම්මා කැතක් කුණක් නැතු ඒ සියල්ලම අතපත ගාල හෝදලා පිරිසිදු කරා. අපි ඒකට අකමැත්තක් පිළිකුල් බව දක්වන අවස්ථා බොහෝවිට සමාජයෙන් අපිට පේනවා. හැමදාම අම්ම තාථගාව ඉන්ඩබේ. වැඩිය වුණනොත් දවසක්ින්දී දෙකක් කදී. තමන්ට නොයෙක් කටීර තියෙනවා. දරුවූ ස්කෝලිගෙන අන්ඩ තියනවා තමන්ට රස්සාාවට යන්ඩ තියෙනවා. මේ අදී නොයෙක් දේවල් කියලා මව්පියෝදාලලා අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි අම්ම තාත්තා අපිකුඩාකාලේ එවන් අවශ්‍යතා කොච්චර තිබනත් සමහර වෙලාවට අපි වෙනුවෙන් ප්‍රැකියාවෙන් අයිගුණා. සමහර මවරු ඉන්න. දුවෙක් ලබ් ෙල්ල දරු ගැබ යම්්‍රමාණයක් මේරුවට පස්ස මුරු ජීවිතයට ය රැකියාවකට නොයන්නම රැකියාවෙන් අයින් වෙනවා මාස ගනන් වල නිවාඩු අරගන්නවා ඒ වනාට අම්මතාත්ත වෙනුවෙන් අපි එහෙම කරනෝද කියල හිතල බලන්ට එහම නං අර තරුණයා එදා තමන්ගේ බිරිඳගේ හිත සතුටු කරවන්න ඕන නිසා අම්මයි තාත්තයි මහ කැලෑව ඇතුලේ මරල දැම්ම අදත් එවන් අය ඉන්නවා කියන කාරණාවටයි අපි මේ කරුණු පැහැදිලි කළි නමුත් විපාකී හැටට මර පස්සේ ඒ කාන්තයෙන් අවිචය ඉපදිලා අන්තර් කල්පයක් තරං දීර්ඝ කාලයක් අවිචයේ දුක් පිඳ අන්තර් කාල්පයක් කියල සඳහන් කළේ අවිචී ආවිුෂන්තර් කල්පයයි සමරලාවට නැවත වෙනත් අකුසල කර්මත්යක තවත් කාලයක් විවිධ නිරේවන් නොල දුක්වි දිින් ලෙති මෙසියලු අකුසල කර්ම නිරයෙන් මිදිය යුතු ප්‍රමාණය ගෙවල ඉවර කරලා මනුස්සලෝක ඉපදුනාට පස්ස ආත්මසීයක් ගටි කාල මරණයට පත් වුණ ඔය අතරේ ආත්මයක් තමයි මගේ අන්तिමत्ම භාව පාරමිතාව මුදුන් පත් කරගන්න ආත්ම භාව අපේ බුදුරජාණන් වහන්සගේ කාල බराහ්මण කුලේ පදිලා අසු කෝටයක් මහ දනස්කන්දයක් හැරලා ලොවතුරා බුදුරජාණන් වහස වෙනවින් පැවිදි වෙලා භාගිතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් දෙනම වහන්සේගෙන් වමත් ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙලා සම්මා සම්බුද්ධ ශාසනය වෙනවෙනුත් සසර අහිංසක මිනිස් වෙනුවෙනුත් මහා ශාසනික මෙහෙවරක නිරත වුණා ලෝක සත්‍යයා සසරින් එතර කරවීමේ උදාර කර්ථක්විය සම්පූර්ණ කළා මහ මුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩල දෙවියන් මුණගෙහිලා දෙවියන් එක කතා කරලා. මේ තරං ආශ්චරමත් දිවිය සම්පත් විඳින්ඩ. මොනමොන විදිහ පින්කංද කළේ කියන කරුණු අහල මනුස්සලෝකෙට ඇවිල්ල කියලා දෙනවා මේ මේ පිින්කං මේ විදිහට කරගත්තාය. අද දිව්‍යලෝකවල මේ විදිහෙ සැප විදිනවා කියලා. තමන් වහන්සේගේ ඉර්දිමය හැකියාව යොදලා නිරයට වැඩම කරලා පිදතනි සඳහන් කරනවා. සමහර වෙලාවක නිරි සතුන්ටත් බණ කියනෝ කියලා. මොහොතකට නිරාගිනි දැල් නිවනවා කියලා. ඒ නිරසතුන් විඳින දුක බලල ඇවිල්ල මනුස්ස ලෝක අයට නිරේ තියන දුක කියලා දනවා නිරයිෙන් වලක්වල සුගතියේ සිත පිහිටෝල සසරින් එතරවෙඩ මග කියලා සසර දුක්විඳින සත්වයායට හමන් වහන්සේගෙන් වෙන්ඩුවනේ මහත් යුතුකමක් සම්පූර්ණ කරපු මහ මොග්ගල්ලානයන් වහන්සේ මරා දැමිය යුතුයි කිය තීර්ථකවු කල්පනා කළ උන්වහන්සේ සතු අපූරු දේශනා විලාසේ සහ සුගතියේ දුගතියේ උපදින්ට හේතු කරුණු උන්වහන්සේම ගිහින් බල ඇවිල්ල දේශනා කරන නිසා අන්‍ය තීර්ථකයන් පවා වේගෙන් බුද්ධ ශාසනයේ දිහට ඇතිෙන්ට පටන් ගත්තා තීර්ථකයන්ට තියෙන ලාබලෝභ නැතිවෙන්ට පටන්ගත්තා තීර්ථකයන්ගේ ශ්‍රාවක පිරිස අඩුවෙන නිසා මේ තීර්ථකව කල්පනා කළා මේ මහා ශ්‍රාවකයා මරණයට පත් කළ ඉතුී ආන්ගේ නිසා දූර්තයන්ට මසුරන් දහසක් දීලා හාමමුගලන් මහරහතන් වහන්සේ විනාස කිරීමේ කාරයියෝවුන්ට බාර කළා කළුගල්ලෙන වාසය කරපු මහමුගලන් මහරහතන් වහස්සේ මරණයට පත්කරන්නට හිතාගන මෙ පෞකාර පිරිස ගල්ලෙන ළඟට එනකොට උන්වහසේ ඉර්දියෙන්ම ගල්ලෙනෙන් අයින් වෙලක්ගිය. දෙවනි වතාවිත් ඒ සිද්ධිය ඒ විදිහටම සිද්ධ වුණා තුන්ගනි වතාවිත් පිරිස ගල්ලෙන වටකලා මරහතන් වහන්සේ මේකට හේතුව බැලවා. සංසාරික කරුමය තමන්ට විපාක දෙෙන්ට සූදානන් වෙන බව දැන ගත්තා. එදා උන්වහන්සේ ගල්ලෙනින් වැඩියනෑ. පිනතුන හොරු කණ්ඩායි මැවිල්ල. මහමුගලන් මහරහතන් වහන්සේට කොයි තරන් පහර දුන්නද. සඳහන් කරනවා ශරීර ගත ඇටකෝටු. සුනු සහල් වගේ බවට පත්වනකම්ම පහරදුන්න කියලා හරියට මුළු ශරීරය සහල් පිරවූ ගෝනයක් කොල්බ ඒත් තරමටම ඇතකෝටු කුඩු කරලා මරණයට පත් වුනාය කියන සැකයි නිසා කැලේට ඇදළ දාලයන්ට ගියා නමුත් ධ්‍යාන බලයෙන් ජීවිතය රැකගෙන හිටපු මහමුගලන් මහරහතන් වහන්සේ බිඳන වලදක් වැල් පොටවල්ලවලින් ලනු පොටවල්ලොලින් ගැට ගහල එකුතු කෙරාවගේ. ධ්‍යයාාන ශක්තියෙන් තමන්ගේ ශරීරයේ නැවත වතාවක් නගා හිටවගෙන. බුදුරජාණන් වහන්සේ ලඟට ගිහිල්ල. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවවා ස්වාමීනි ාගිතන් වහන්සේ පිරිනිවම් පාන්ඩයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මොක්ගල්ලානෙ. කොහෙහිද පිරිිවන් පා. ස්වාමීණී කළුගල්ල නදමයි පිරිණවම් පානය මොක්ගල්ලානෑ අපට ධර්මදේශනාවක් කරන්න භාගිතුන් වහසේ දේශනා කරනවා මොක් ගල්ලාන ඔබ වගේ ශ්‍රේෂ් ආස්් චර්මත් ශ්‍රාවකයෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයය දකිට ලබෙන්නේ. ඒ නිසා ධර්මදේශනාවක් කරම ගිහිල්ල පිරිනුවම් පානක. බුදුජාණන්හන්සේගේ අවසරෙන් එදා සෑරිපුත්යන් වහන්සේ පරනිර්වාණයට කලින් ප්‍රාතිහාරය දක්කොළලා යම්සේ ධර්මදේශනාවක් කළලාද ඒ විදියටම අති උතුම් ප්‍රාතිහාරයක් දක්කොළ ධර්මදේශනාවක් කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාගිතුන් වහන්සේගෙන් නික්මලා මේ මහාශ්‍රාවකයන් වහන්සේ තමන්ගේ වාසස්ථානයේදී පරනිර්වාණයට පත් සංසාරීෙන් එතරවෙන අන්තිමාත්ම භාවිත් මේ විදිහට පොලුවලිග තැලුම් කාල මරණයට පත්තෙන්ට සිද්ධ වෙන්නේ එදා සංසාරී මෞව්පියන්ට කරපු අපරාදී අවශේෂ කරුමේ තාමත් ඉතුරු වෙලා තිබුණ නිසා. පිනතන අපේ ධර්මී තවත් එක කාරණාවක් සඳහන් කරනවා මේ පිළිබඳු ත් බොෝ කරුණු යෙනන අපි තවයික කරුණ ක්ෂ ච්චා කරු එක බ්‍රාහ්මණය ඒ බ්‍රාහ්මණයට කහවනු ලක්ෂාටක් විතර තිබුණා දරුව හතර දෙනෙක්කින්න්න ඒ දරුව හතර දෙනාට මෙන් කවනු ලක්සෂ හතරක් බෙදල දුන්න ඉක්නට ලක්ෂේ ාන තමන්ගේ බුක්තියට හතරක් ඉතුරු කරගත්තා මේ කාලී බ්‍රාහ්මණයගේ බිරිින්ද බැමිණයේ මරනයට පත්ව දරු කල්පනා කළ අපේ තාත්තා වෙන බිරිඳක් කැන්දගෙනාවත් මේ ධනය ඇයට සහයකි දරුවන්ට යනවා. එසේ නොවෙන්ඩ අපි තාත්ත රවට්ටගෙන මේ මුදල්ටික ගම කියලා. තාතලඟට ගිහිල්ල කියනවා තාත් තාථගා විතුරු ධනයක් තියෙනවා තාතර දැවය ධනයම් පලක් නෑන එකක් අපට බෙදල දින්ට. ත්ත ජීව වන තාකල් අපි තාත්ත බලාගන්න කියලා දරුවන්ගේ වචන විශ්වාස කළා. අඳින්ට රෙදිකඩමලු ටිකක් ඉතරු කරගෙන සියලු දනයද දරුවන්ට බෙදවා පෙනතු නිට්ටික දවසක් ගිය. මුලින්ම නතරුණේ වැඩිමල් පුතාගේ ගෙදර දවස් කීපයක් ගිහිල්ල නාගෙන ගෙදරෙන ගමන් පුතා පේන්ඩන නමු ොකු ේලිය දොරකට ඉඳල තාත්තර කියනවා වැඩිමල් පුතාට කියලා වැඩියෙන් දෙයක් දුන්නේ නෑන් ඇයි ඔය එන අතර මග අනික් දරුවන්ගේ ගෙවල්ලෝට යන පරාමතකද කිය ලැහුවා එදා කල්පනා කලා පලනො කිය පලා බෙදන වැඩක් මේ කලින් මේ විදිහට අනික් අනෙක් දරුවන් ෙවල්ලෝටත් ගිහිල්ල දින කීපේ කීපේ ගතවෙනකොට මේ කතාාවම තම යහ්ඩලෙපුයි හරිට නිකං ගිනි දල්වා අගත්තට පස්සේ ගිනි පෙනෙල් ආහක දානවා වගේ තමන්ගේ ධනය අරගත්තට පස්සේ තාත්තකෙන් වැඩක් නැති නිසා ඔවුන් හැමෝ මමුත්සාහ කරන් තාතා පන්නලාද මේ පිරිස තාත පන්නලා දැම්බට පස්ස ඔහුට යන්ඩෙන්න්න තැනක්නෑ විදලා හොයා සපය ගෙන අනුභව කරන්නට තරම් කායික ශක්තියක් නෑ නොකා නොබියක තැනක වැටිලා කල්පනා කලා කොහොමද මම ජීවත්තය එන්න කියන. ඔවට මතක් වුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහස ගවට අන්ඩෝන බුදුරජාණන් වහන්සේ ළඟට ගියත් කෙලිින් හිටගෙන ඉන්ද බැරි නිසා එතන වැටිල ඉද ගත්තා. බුදුරජාණන් වහසේ කරුණු කාරණ හනකොට සියල විස්තර ඔහු ප්‍රකාශ කලා හ කියනව ස්වාමීනේ බල්ලන් ලවා ඌරම් පන්නන්නාසේ මගේ දරෝටික හැංගිලා බිරිින් දැවරු ලව්වා මට චෝදනා කිරෙව්වා මාවගෙදරින් එලියට ඇදල දෙැම්වා කියලා භාගිතුන් වහන්සේ බ්‍රහ්මණයට ගාථ හතරකි කනවා පිරිස රැස්්වෙලා දරුවත් එතින් ටෙවිල්ල ඉන්න වෙලාවක පිරිස මැද මේ ගාථ හතර කියන්න කියලා ඒ ගාතා හතරත් ඉගෙනගෙන තමන්ගේ ප්‍රදේශයේ උත්සවයක් තින් තැනක විවිධ ආබරණවලින් සැරසිලා තමන්ගේ දරුවොත් ඉතිෙන්ට ඇැවිල්ල ඉන්න වෙලාවක හැරමිටියඇත්ත එන ගෙනන ඒ සභාවට ගිහිල්ලා මිත්‍රවරුණී කියල කතා කරලා තමන්ගේ අත ඉහලට සෝලා මටත් ගාතා කීපයක් ඇට ඉඩ දෙට පුළු හඳ කෙහුවා ඒ අවසරයෙන් භාගෙතුන් වහස උගන්නපු ගාතා හතර සද්ජායන කළලා අ ඇස්සලා හිටපු පිරිස තීරණය කළා තමන්ට හැකියාවතියාගෙන අසරන වෙච්ච මවපියන්ට නොසලකන යම් දරුවෙක් යම් තැනක ඉන්නවාද ඔවු මරලදාම කියලා පන තක් සම්මත කර ගත්තා. අර දරුව බීතියට පත්වෙලා තාත්තලඟ ටැවිල්ල තාතර දනගහල වැඳල කියෙනවානේ තාත්තේ අපි බේරගණ් තාත්තේ අපි බේරගණ්ඩ කියලා නැවත මේ තාත්තා දරුවන් පිළිබඳව මොලොක් වුණ හදවතක් තියෙන නිසා අර පිරිසර කියනවා මගේ දරුවන්ට කරදර කරන්න ලපා මමක නිකන් කියපු කතාවක් කියලා දරුව දායිඉඳලා තාතර සැලකුවා නමුත් හැබැෑ පිතරූ ගෞරවෙන් නෙමෙයි පිනති තමන්ට වැඩැක් වෙන නිසා සමාජයෙන් අවමන් වෙන නිසා මං ජීවිතක්ෂයට පත්වය කියලා හිතල මිසක් පිරු ගුණේ ගැන හිතරනමේ අදත් ඕන තරන්දරු කිඩ කඩන් දේපල බෙදල දෙඩ ගියම් තමන්ට අඩුනා අහවලාට වැඩි වුුණා මේ අදී නොෙක් කරුණු කිය කියා තමන්ට දුන්න නෑ කියලා මවක් ක ජවිත කාල වයිර ඳ අමනාප වෙනවා නඩු කියනවා ධර්මය ගැවී. ජීවිතයේ දීලා තියෙනවා ඒ හොදට මැති. අතපාය නොකඩ හදල තියෙනවා ඒ හොඳට මැති. තමන්ගින්ඹුලු ජීවිත කාලෙම. අම්මයි තාත් අයි දෙවර මතතියාගෙන සියක් අවුරුද්දක් මව්පියන්ට සලකලා බිමතිබ්බත්. ධර්මය සඳහන් කළේ ඒ අයි මව්පියන්ට සැලකවා අදි කියලා. දින්නා හම්භික්කවේ නසුප්පති කාරකං වදාමි කතම මේ සංදින්නං මාතූච පිතූච මහනන මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා කවදාවත් සලකලයිඉවර කරඩ බැරි. කෞුදේ අම්මසා තාත්තා. මේ අදී වශයෙන් මවපියෝගැන භාගිතුන් වහසේ දේශනා කරපු කරුණු පින්නොතිනේ තවත් බොහෝසයන්තර්ගතයි. එේ නිසා විශේෂකාරණාවක් යමෙ වයෝදධ තත්තයටට පත්තච්ච තමන් මවපියන්ට නොසල කාරරිනවාන. ඒ ඒ කාන්ත පරිහානිවකයක් මෙලවත් පිරිහෙනවා පරලොවත් පරිහානියට පත්වෙනවා. ධර්මදේශනාවට තියෙන කාලේ නිමාවෙලා නිසා අපි ධර්මදේශනාව නිමා කරම් මව්පියන්ගේ මෙවන් මහාගුණ කදම්බයන් මනාව තේරුම් අරගෙන තමන්ගේ අසරන මව්පියන් හැමදා මාරක්‍ෂා කරඩුවනේ. තමන්ගේ මව්පියන් හැමදාම පෝෂණය කරඩුව ඒයට රැකවරණයදෙන්්ඩෝනෙ ඒතුළින් මහා කුසලයක් ලබාගෙන මේ සංසාරෙන් එතරයන්න්න කටයුතු කරඩ ඔබ සිරු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍යිය වාසනාව උදාවේවා කෙන අශිරුවාද කරනවා පන්නතුන අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරමුම් ලබන්නේ වෛද්‍ය දනුක නිල්පුුල් මහත්මා වෛද්‍ය සුසුදු ජයනෙත්ති මහත්මියය රජනී ජයනනිති මහත්මිය NV සුනේත්‍රා මහත්මිය යන පිරිස තමයි දේශනාවේ දායකත්්‍යය දරනු ලබන්. උතු මරමුණ හැටි ඉට සිහිපත් කරනවා පවුලේ මේගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව හදිසි රියානතරකට ලක් වූ MH සිරිල් පියානන්ට ඉක්මං සෝය ප්‍රාර්ථනා කිරීම. ටෙටාරා සහ සිහාශාදියනියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතරවීම අවසාන ප්‍රාර්ථනා හැටීට සේපත් කරනවා. වෛද්‍ය දනුක නිලපුල් මහත්මා ඇතුළු සත්පුරුෂ පිරිස විසින් පින් අනුමෝදන් කළ සල්ු දෙනාටම පින් අනුමෝදන් බේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍ර යාශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය සැලසේවා. ඉතාම ඉක්මං භවේක ප්‍රාර්ථනා කලාාකාරයෙන්ම උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසත් සහාච බුම්මන් මහාදේවානාගා මහි. Huഞන්තන් අනුමුණෝදිත්වා චරං ලක්खං තුළුක ශාසනන් දේවී වසතුකාලේ නේසස්්‍යිය සම්පත් හේතුච පිතු බවතුළුකෝ චෙරාජාජ බවතුදනමිකෝ.